දරෙද යායගේ හිත ඕනොත් වඩාළලබලෝ තිබුණි සිත මේ තරම්ම චංචලා තිබුණන දකින්නට ඡායා කොහෙත්ම කැමති නැත අමාරුවයි නහගන්න තරම් බිඳු සිතත් තමාට නැත් ජීවිර ඇැති යුම්වස්සු මේ සිත පමන බවචායඉවන්ෙන් තේරුම් ගෙනුුණාය ඒ හිතත් අවුල් කරගත්වට කිසිවක් නැත. හොදේ සිදුව සිදුවම් පෙළ සිතන්නට මහදයක් නෝවන ද ඇගේ හිතර මහා අමුත්තත් දනම ඉඳපුුණි. නිලංකාගේ වව හැසිරම් අමුතුය. ඒ ඉනේ පෙන්න්නන දේට වඩා සංඟවනාදේ වැඩියේ. එසේ සගවන්නේ මොනවාද. උදේ තමන්නේ ැගිටින් නොත් බැරිතර වු අමාරුගින් භවෂායට හොට මතකේ. ඇයි හිතුවේ මකමත්තෙන් හෝ නිියවාඩක් ගන්නටේ. ඒහත් නිවාඩුවක් ගන්නට ඇමතුමද්දී සිදුවේ නොසිතු දේකි. උදේ කතාගර නොත් බැරි අමවරින් පිළිපිළි කතා කළ පසු අසංකහධදිස්සීම ඉන්නට කිව වැඩ අධිකෝ තිබූ නිසාමද. ඔහු අංසක සේවිකාකට දවසක නි්‍යවාඩොන් නොදදේ සිතන්නට චායට ලෝබය. හෝ ඒතරන් නපුරු පාලයකය ගුණොවයි. මිච්චර වෙලා කල්වෙලා අතිබනි දෙන්නම් පායි. යා නිලංකාක කියව් කතාව තේරම කොමන්ද චයා ඊළඟට සිතුවාය. සමාරීට අසංක අවශ්‍ය වැඩක් කරගත නොයකිෝ උදෙේ තරහිෙන් සිටින්නට ඇත. වෙනදා ඕගේ හැම වැඩකටම සහය වන්නේ තමාය. කොතරම් දැඟලවද ලෙයාගන්නට පොටක් පාදාගත නොහැකිව ඡායා ඒගෙන සිතිම අතහැර දැමවාය. එසේ සිතනා වාරය වාරයක් පාස අසංක බැල්ම ඇගේ හදවදේ තුනී පටයක් පුරා ඇල්ිෙනති දුරක්මෙන් දිවිය අයි. ඒ ඇයි, චාය ඇත්තරම නොදත්තාය. මක ැල්ම ගහො ත්තරය බාගන්නට තර මේේරෝ ගැහුණු සිදක් චායා තුළ නොවීය. ලාසන්දරැස්වැටනු කෝපිමල් අහුරක් කඩාගෙන චායායයේ මුහුණට ලංකරගත්තාය. අලුත් කෝපිමල් සුඳ ගොස් නැවතුන ඇගේ පපුුවයේ හැඟ සෝදාගෙන සහන වෙලාවක් ගතුවොද චායට ගෙට ඇන්නට තරම් ආශාවත් තිබුණේ නැත. හැයි කෝපිමල් සුන්ඳ වීදුුණු ලාසද ැස්වැට්නුගේ පිට් පලසහයේ ඇවිදිමින් කල්පා කරමින් උන්නාය. අමුතින් සිතන්නට යමක් නැතත් සිත තිමුණේ මහා බරකිනනි. ඒ බරින් සහැලුව ව ෙනවාට වඩා ඒ බරබැදින්නට ඡායා ආසාක් කලාාය. ඒත් ඒේ බර කුමක්ද. එකකරම් රෑ සුළඟ ෙනනාලු සුඳකින් ජායාගේ සිත ගැස්සිනි ඇත්තරමය වැටපිට බැලුවිය පුදමේනිි ඒත් කිසිසවක නොවියය. ඒ සුන්ද නිතරමාවේ අසංකගේ කාමරණ. අසංග කාමරට ගොස් නැවත එන වාරය වාරයයක් පාස චයා ආවේ සුන්ඳර් හැගෙනමේ. මේ පාලු රෑගොරම චායට දැෙන්නේෙ තේ සූන්දේ. ඒ විලවුන් සුඳ පරිසරෙන් හවා නොවා බව ජායට විශවාසේ. ොේ නම් ඒ හමයින්නට ඇත්තේ තමගේ සිතෙෙනි. ඡයා කෝපිමල් අහුර නැවතත් සිපගත්තයි. පුතේ ඇය කෝපිමල් අහුර මුොහනින් මුදාගත්තේ අම්මාගේ හඬිනිි. පත්මා අද්‍යවස පුරාම ජාාව නිරීක්‍ෂණය කළයයි. උදේ ඇය උන්න අසනීපේනි. ඇ දුරකත නැපතම දුන් පසු කාරයාලට දීව අසනීප මැන්දේ. කාර්යයාලෙ සිට ආපසුත් චායා උන්නේ කල්පනා බරවේ. ඒ කල්පනාව වෙනදා පත්මා ඡායාගෙන් දකින කල්පනා බර බවනොවේ. ඇයි මෙතනට වෙලා. ම් බතුත් බෙදන් වන්නා කන්න එනකන්. ඡාය අම්මා දෙස බලා සිනාසුනේ දිනෙත් හංගාගෙනේ. අම්මාගෙන් සංගවා ගතයුතු අමක් දිනිත් මත ඇත්තිවක්මෙන් ඡායා දිගටමයේ දිනිත් බිමට බරකරගෙන උන්නායි. ඔෆිස්ස එකක මොගක්කරි ප්‍රශ්නයක්ද්ද පති පත්ම ඇහුයි නිකමට යෘධයයක් ක්‍රෑසන්ද එලිය කෝපිමල් සිපගැනමින් තනිවී කල්පනනා කරන්නේ ඉතරම් රල්ල මාත්‍රකාක් ගැන නෝන ව දත්ම දැන උන්නා. මීරෑ සඳය එලීදී පවා ඒ මෝනේ ගන්න මීටි බව පදත්මා රසවිඳයි. නෑයම්මේ ඒයි එහෙමවවි. නෑ නිකම් පුතා ගල්පනා කරන්න නිසාහවයි. පත්මා සීරුවෙන් ඒ දිනෙත් තම දෙනතින් අල්ලා ගත්තාය. එහෙම කියලා ගල්පනා කරන්න දෙයක් නෑයම්මේ මන් නිකම් කළූරට වෙලා ඔන්නේ මුළු පැත්තම කෝපිමල් සෝඳයි. ඡයා සිනාසී ගීවාය. හැමදාම් පිළිගන්න පැත්තර කෝපිමල් සොඳයි පති, අද විත රක් නෙමි පත්මා හැගිම්බර හඩින් කීවාය. අද මට වැඩි පුර දෙන්න. මේ යසගන්න බැරුව කඩගෙන තිම්බා. ඒය එතෙක් පි දුණති රකරගෙන ු ෝපමල් ලවරු පත්මාම පෙන්වා කීවාය. පත්මා ඒදිසත් දීනෙන් දෙසත් බැලුවේ මාරුම්මාරුවෝටේ. පුතාමට මොකක්කරි හංගනවාද. පත්මායි අන්තමින් සිනාසි ඇසු අය. ම අම්මට ඇයි අම්ම එහෙමීතන්නේ කවදද මුණුවද මම අම්මට හංගලතියන්නේ. ජයාගේ වචන තුළ අවංක දුකක්යේ පත්මාගේ ලාය වනුයේ. අනි නෑ පැටියෝ ම නිකම් කිවේ. ම ඒත ඔයා මොවාරි හිතහිත ට කිය ගන්න බැරු ඇති කියලා. කියන්න බැරි මුකුත් තාම වෙලා නෑ. චායටි ඉබේට ඒ වචන පිටවිය. කොහෙද පත්මා සීරුවට බලා ඇසුවාය. කොහ වත්නෑ හුනානම් ඉස්සලම දැනගන්න යම්මනි ඉන්පස් සෑන වෙලාව කැනතෙක් පත්මාච්ඡායත් නහිට ඔන්න ඔය. තිදනගේ හදවත් වෙන්ඩුවෙන්ව ගැහින්නටුිය. ඔයාගෙන් හිතන්න ඕන දෙවල් මොම හිතන්නේෑ කියලද පුතා හිතන්නේ. පත්මා වේදනාවෙන් ඇසු අය. න්තට බොඳුව ගඳලක්ඇගේ දිනෙතුල තෙවුණ. අම්ම මුණද මේ කියන්නේ. වෙලාකට මටහරි බයයි පූතේ වගේ ජීතේ පිඩේලක් කරන්න කලින් මම පත්මා කියන්න ගියදේ ගිලගත්තේ චයාගේ වැල්ම එතරම්ම දැඩි ුනිසායි. ඒවාර ඔයත් මාව දාලායන්න හදන්නේ යන්න එයන්න තාත්ත් තම්ම අනකල් බලාගෙන ඇති. මන් තට්ට නීම මේ ගෙදර ඉන්නම්. චායා හඬමින් කීවාය අනාගතේ ගැන කරන කතාවක් ඒ තරම් දුක්්බරවයයි පත්මා සිතේ නැත. ඇයි පැවසේගේ හිතර දැන්නු හැකිීමේ. හැනු දරවු සමග නිවන අම්ම කෙනෙකුගේ බිය සාධාරණය. ඊටත් වඩ නෑදයක්ක් දේපොන් නමතියව තනිවෙේදේ බිය දෙදගුණු තිෙගුණේ. අද තමාමේ අන්ස කෙල්ල සග මෝනදී ඇත්තේ දයිවේය හවාසනාවන්ත තත්ත්වයට බව පත්මා සිතුවාය. කෞරරි යෝජනාව කෙම කළොත් මෝඩි වගේ ගත්කටටම් බෑනෝො කියයා ටිකක් හිතල බල්ලා තීරණයක් ගන්න. චායට එකකොර්ම සිනාගේ. ඇයට හවස අසංක කිව්දේ සීවය. මොක දෙකපාර හිනාාවනේ පත්මා සිනාසිීමෙන් ඇසවා අයි. නෑ අපි සර් දවල්කිව කතාවම් මදක්ුණාම්මේ. මොකදද ඇැ උනන්දින් ඇසුවාය. සිසන් දවසල ටික ක්‍රෑවැෙනකල් වැඩනේ. ඉතිං මට ගෙදර අනකොට රෑවේකිවවා මංකිව පාලට අම්මට ඇවි තින්න කියනවා කියලා. ම්. ස කියීන හැබදාම අම්මට කරද නොකර ඒ ටිකත් යන්න කෙනෙකෝ හොයාගන්නලෝ. ඉතිං ඇත්තෙන සර් කියන්නේ කෙල්ලෝ හෙම ඔයාගන්නවා තමයි. ඔයා හෝමුන්නට මටත් ඒකින් කරදර. ඉතිං ඔයා මොෝදකිවේ. කිව එම කෙක් වා ගන්නඩ බෑ ලබෙන්් ඕන කියලා හම යනකොට වාටත් හොඳ ලමෙක් ලැබෙයි පත්ම චායගේ හිසාතක කීවාය. අම්ම තාසැති බෑන පොඩ්ක්ව ඉක්මට එක්කගෙනනේෙනවානම් ජයාකිවී අම්මාධෙස බලලාම් පෘදු සිනාසීයේ. හෙම දවසක් ඇත්තටම සතුරුවවෙන්න ඕන දවසක්තමා. මට දුගේ ඒ දවස මෙච්චර පරක්වන එකට. අම්මාගේ හැඟින් වලඩ සිනාසෙන්ට තරම් සිතත් ජායට තිබුණේ නැත. අම්මා සිතන්නේ දුවක් ඉන්නා හැම අම්මා කෙනෙක්ම සිතන ආකාරයට. ඒත් දයිවේ මාමගේ ජීවිත ඉදිරිපස ේදේ මවන්නේකාවරාකාරයට දෙකියා තාමච්ඡායට තේරුමක් නැත. අනාගතගෙන උතරම් හිතන් එපාම්මි වෙන දෙයක් වෙයි කවුරරි කෙනෙක මටත් දෙවියෝ මල ඇතිනිින් එයා හම්බෙනකල් මං මගේ පාඩීන්නවා අම්ම උනත් මංගෙන උච්චර හිතන්න එපා. පත්මා චායාගේ කතාවට කිසිවක් නොකීවාය. ඇගි ඉරනම්කරුව හැකික්මනින් ඇගේ ජීවිතර දෙවයක් මුණගස්සනවා නම් හොඳ බව පමණක් පත්මා සිතුවාය. යන් කෑමටික නිවෙනවා. ාය අම්මා සමග ෙතුට ගී අතේ ගලි කරගෙනවුම් කෝපිමල් ලවුර තවත්තර සිප ගනිමි. අම්මා කියන්නේ ඇත්තේ මේ කෝප්මල් තමා දන්නාකාලේ පටන් මේලෙසම් පොකුරට ලිඳාවට බිපීතිබුණ. හන් මේ තරන් සුවඳ මීට පෙරි ඉන්නෑ විඳ නඇද. වෙනස්සී ඇති කෝපි මල්ද නෑතෝ තේ සුවද ඉව කළ හදවද ඇෑ නොදනී. හවස අලුත් වැලි හාල්මැස්සව අරගෙන මාළු කාරෙක්ග්‍යා. අරගෙන වේලන්න මිරිසට ඇැතුවා. ජායා නංගි මදක් කියලා ගෙනේ? යා තම්මත් කන්නට ඉඳගනිදදිම ලතාා පැමි හල්මැසන්දසේ මේසේ මත තබාකිවාය. ජායා වැලි හල්මැසන්දීසින් ටිකක්් පිංානට දමාගත්තය ආශාවන. හොඳර මිරිස් ගම්බිරි සම්බර්ල හැදේ රසද. ලතාක්කේ මූන දෙස බලද්දිී චයට දුක සිතුන. හරි රහි ලතාක්කේ අම්මයි ලතාක්කරත් බත් බෙදන්නකෝ. මොනෝද නැන්ද වෙලතියන්නේ. ලතා ආශාවෙන් මේසේ පුටුවක් ඇද වාඩී ඇසුවා අයු. අනි රත්තරන අද දෙකයි හැදවේ කරවල ෙල්දදා මුංන්නට හැද. යා මරුණේ හෙනන් චුට්ටක් බෙදන්න මං උන්නෙ හල්මැස්සුත්තෙක පාන්කන්න. ඒකත් නියම කෑම. ඡය අම්මා බෙදූ වත්ිගාන ලතා වෙතර පාමින් කීවාය. ජොබ්ෙ එකට ගිය මාසටෙකට ජායනගි තවල් ලස්සන වෙලා නේද නැන්දී. ලතා බත්කටක් කනා මෝට තබා ගැමින් කීවාය. ඡයා සිනාවරෝ නෙත් බිමට බර කරගත්තාය. කොල්ලගී හදවද මොහතකට නවත්තන්නට සමස් සිනාවක් ඇයට ඇයි ඒ දෙෙස බලාවුන් රතාට සිතුන. අපි ලස්සනයි කිීවට යාටගයක් නෑ. පත්මා චයා දෙස බලා කීවාය ඒකඒඉති හැම කෙල්ලෙක්ගෙම හැටි එනෙෙන්දෙ කවධාරීතින් කොල්ලම කියන්න ඕනේ ජායා බබා ඔයා හරි ලස්සනයි හිනා වෙනකොට මදුරු වගේ තව බාරක් හිනාවයෙන් අන්න එතකොට පිළිගනි. ලතා අක්කා ඔන්න ගුටි කනවා මට ඕන්න ෙති කොල්ලෙක්නෑ ලතා කතමයි දවල්ට නිකං ඉන්න බෙරුවට අම්මට කොල්ලො ගෙනැකීගේ අම්ුවත් වයින් කරන්නේ. ජයද දෙතුොලි විකාගෙන කීවාය ලතා පත්මා දෙස බැලේදිනෙත්වනිින් සිනාසෙමිණි. ඇත්තරම නඟ අපි ඊෙත් කතාාව වුණ ඔොට ච්චට පරක්කෝ වෙන්නේ කවරරි ඉතාගන්න බැරි ඉරණම්කාරේ ඇති එන්න. නැද්ද ඔෆස්සගේ ලස්සන කොල්ලේ. ලතා හදි ඡායා බත්්පිගන් දෙෙස බලා සිනාසනයි. එක්කෙනෙ කින්වා ඇයි කියන්නට ඇයට සිතුනේ. ඒ සමගම යාටත් එක්කෙන කින්නව අයයි ඊට එකතු කරන්න ඇයට සිතනේ. අසංක විරුව විදුලියම් මෙෙන් ජාගේ හදවතේ ඒ කොුණේ ට මේ කුණොට ඇදී ගියේ. බුරු නොවී නංග කෙල්ලෙක් කසාද බඳින්න ඕනාා හොඳම් වයස වාහින්නේ. මේ කාල බ්‍රයිට් කෙනෙ කුණාම යාගේ මූනේ මොකද ප්‍රශ්කතියක් තියෙන. ලතා හැඟම්බරෝ කීවාය. හාඇත්තද ඔය ලතාක්ක හදන්නේ බෙන්නුත්තහගෙන හාල්මස්සු ටික් තරගෙනයන්න. මං බදිනකොට තව පරක්වේ ලතාක්ක බැඳ කීෙන්ද. ජයගේ කතාවල් ලතා දෙවර හගුලවා සිනාසුනයි. විසිකින් මෙලෝ හසරක් දන්නේ තාමත් ඉගෙන ගන්නවා. මං ඔය තරංවත් දන්නේ. මොන කල්ලද දෙනගෙන බඳමි. බැන්දර පස්සේ වෙන්නේ කවදාවත් ඉගෙන ගත්ති නැතිදේවල්. ඒවට කෙල්ලෝ ඉබියම් පුරුදු වෙනවා. හොයත් පුරුදුවෙයි ආදෙරට කරන්න බැරි මොනවද. යා කල්පාපරෝ විගානි බත්්ට එකතු කළායි. ආදරේ වඩාත් වැදගත් යුත්තේ විවාහයටත් වඩ ආදරේ නොේද. ඉස්සල ලෞ කරන්න කෙනෙක් හොයාගන්න. ඊට පස්සෙ පැලින් ආදරය කරන්න. පස්සෙ බඳන්න බැන්දර පස්සෙ මොනමොනොහරි වෙයි. දුකක් කුණාම මොකෝ සතුරක් කුණාම් මොකෝ ආදරයටන නේද නැන්දි. පත්මා සිනාසුනා පමණි ජාය දම්මාෙ බැලවායි ඒ දෑස්සල දැල්ලින බලාපොරොත්වය පහන් වැට හරියට දැල්ෙවෙන්නේෙ කවද දයි චායායට තේරමත් තිබුණ නැ.